තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අකුසල මූල කුසල මූලය කුසල කර්මයට අකුසල කර්මයට හේතු වෙනවා කියන න්‍යායෙන් සම්මාදිටියට පැමිණීමේදී ස්වාමීන් වහන්ස උපේක්ෂා සහගත සාමාන්‍ය සිතවිල්ල ආවත් එතනදී ලෝභ ද්වේෂ අනිත් ඒ කුසල මූල අකුසල මූල තියෙනවා කියන එක වටහා ගන්න කෙසේද ස්වාමීන් වහන්ස? පැහැදිලි කර දෙන්න කරුණාවෙන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. උපේක්ෂා සහගත සිතවිල්ලක් ආවත් දැන් අපිට ඇත්තට ලෝභ දේශ මොහ තුනම තියෙනවා. දැන් අපි ඔය එකක් එක්කෙනෙක් කතා කරන්න යන්නේ. ලෝභය, රාගය සහ දේශය කියන කාරණාව අපට සංකල්පීමේ රාගයක් එක්ක පවතින මූලික දේ තියෙනවා කාමයත් එක්ක. ඊළඟට තියෙන දේ තමයි කාම රාගය දුරු කරාට රාගය කියන එක දුරු වෙන්නේ නැහැ. ඒකට රූප රාග අරූප රාග තියෙනවා. ඒක අපට තේරෙන්නේ නැහැ. මොකද අපි මොකක්hari පැවැත්මක් එල්බගෙන ඉන්න නිසා. ඒකට හේතුව මෝහය. මේ මෝහය ඇතිතර තමයි මේ සියලුම දේවල් වල ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒතර මෝහය මත පදනම් වෙලා ඉන්න නිසා අපට මෝහය කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. එහෙනම් මේ මෝහය කියන මූලය හොයන්න සිද්ධ වෙනවා. ඒක මට කවදාවත් හොයන්නත් බෑ. මොකද මම ගොඩනැගිලා තියෙන්නේම මෝහයත් එකමයි. අන්න එහෙනම් අපට මේකෙදි හම්බ වෙන්න ඕනේ මොකද්ද? මේ කාරණා අහන තැනදී ලෝකයේ තුල අපි පනවගත්ත මේ පනව ගැනීම නැත්නම් අපි දාගන්න ප්‍රඥප්ති, අපි දාගන්න සංකල්ප මෙන්න මේ හැම එකක් එක්කම අපි මේක මනින්න යන්නේ. ඒ සංකල්ප ප්‍රඥප්ති විවහාර කියලා කියන්නේම එක විවහාර කරනවා කියන්නේ පුද්ගලයෙක් එක්ක පනවන පැනවීම. හැබැයි මේ මෝහය කියන කාරණාව ප්‍රකට වෙන දේ තමයි පුද්ගල බවක් නැත්නම් අනාත්ම බවක් හම්බ වෙන එක. අනාත්ම බවක් හම්බ වෙන කාරණාව තවත් කෙනෙක් මනින එකක් වෙන්න බෑ. තව කෙනෙක් මනින එකක් වෙනවා නම් ආයෙත් මැනීමම තියෙනවනේ. ආයෙත් කෙනෙක් ඉන්නවනේ. එහෙනම් බලන්න මේක කොහොමනම් සියුම් දෙයක් මෙතන විග්‍රහ වෙලා තියෙනවද කියලා. එහෙනම් අපට බුදුවරු ධර්මයේ දෙන තැනදී ඔන්න අපි හැම වෙලෙම වරද්ද ගන්න කාරණාව. අපි හැම වෙලෙම වරද්ද ගන්න කාරණාව තමයි අපට යම් කිසි දෙයක් සැසඳෙන්නේ නැති වුනහම, ඒ කියන්නේ අපට යම් කිසි විග්‍රහයක් තේරෙන්නේ නැති වුනහම, යම් කිසි විග්‍රහයක අර්ථයක් නොතේරුනහම අපට ඒක යෝනිසෝ මනසිකාරයක් කළ යුත්තක් බව එක සතුටක් අට ගන්න ගතිය අඩු වෙනවා. කියන්නේ ඒ උලාර ප්‍රාමෝජ්‍යයක් එන්නේ නැහැ. අපි හැම වෙලෙම අපට කැමැත්තක් තියෙනවා අපි දන්න අපට තේරෙන සැසඳීමකට යනවනම්. ඒ කියන්නේ අපි අර සත්‍ය ධර්මයේ සත්‍යයි කියලා අල්ලගෙන ප්‍රත්‍යක්ෂ වෙන අපට ගැළපෙන සියල්ලම අසත්‍යයි කියලා හම්බෙන එකකුයි මේ සංගොජන දුරුවීම වැඩපිළිවෙල කියලා තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නපු සත්‍යයි කියලා කාරණාව හම්බෙන තැනදී අපට ප්‍රත්‍යක්ෂ අපට ගැළපෙන අපට සැසඳෙන අපට තේරෙන මම දන්න මට වැටහෙන ඔක්කොම අසත්‍යයි කියලා හම්බ වෙන්නට ඕනේ. කියන්නේ මට සැසඳෙන්නෙම නෑ. මට ගැළපෙන්නෙම නෑ. මට හරියන්නෙම නෑ. මෙන්න මේක ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ ධර්මයේ අහනකොට යෝනිසෝ මනසිකාරය කරනකොට. ඔන්න ඔය අවස්ථාව ලෝකයේ ආයට සතුටක් ගෙන දෙන දෙයක් නෙමෙයි. ලෝකයාට ඔක දුකක්. ඒක මදිකමක්. ඒක නිකන් අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපි කවුරුත් කැමති නෑ මේ එහෙම වෙනවට. ඒක ලෝකී ස්වභාවය. ඒක අනාථ කරන ධර්මයක්. නාථ කරන ධර්මයක් කියනවා මොකද්ද? එහෙම එනකොට ඒ විදිහ යමක් සිදු වෙනකොට ප්‍රමුජිත භාවය, පාමොජ්ජ කුලාර පාමොජ්ජ කට ගන්නවා. එයි ගැඹුරු බවක් හම්බෙනකොට. දැන් ගැඹුරු බව කියන්නේ සරල බව නෙමෙයි. අන්න අර තමන්ගේ කෝලෙට නොසැසඳෙන, තමන්ගේ කෝලයට නොගැලපෙන, තමන්ගේ කෝණ හා එක් නොවෙන, තමන්ගේ විග්‍රහය හා එකතු නොවෙන, ඒක තමන්ට මනින්න බෑ. අන්න එහෙනම් එතකොට එතනදී සිදුවෙන දේ තමයි යෝනිසෝ මනසිකාරය කරන්න. අන්න යෝනිසෝ මනසිකාරය. පටිපුච්ඡා විනීතා විචක්ෂණී. මෙන්න මේක කරන්න යෙදෙනවා. හැබැයි ඒක ගැලපෙන්නේ නෑ. ඒක කරනවා කියන්නේ ගලපනවා කියන එක නෙමෙයි. තව එකක ගැලපුවා. නෑ ගැලපි මම උනේ ආය සංයෝජනේ වැඩෙනවා. ගැලපෙන්නේ නෑ කොහෙන් ගිය. ගැලපෙන එක තමන්ට තේරෙන එක වැරදි. කවදාවත් අපට ඒ මූලය හේතුවෙන් අකුසලයේ හටගන්නවා කියන එක මගේ කෝණට ගැලපීලා හම්බෙන විග්‍රහයක් නෙමෙයි. ඒ මූලය නිසා අකුසලයේ හටගන්නවා කියලා දකිනකොට දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය. දුරු වෙන්නේ අසත්‍ය. දුරු වෙන්නේ තමන්ගේ කෝණේ.
සත්‍ය කරා යොමු වෙනවා. එහෙනම් ඒ ප්‍රතිපදාව විශ්මතු වෙන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව විශ්මතු වෙනවා කියලා කියනකොට ඇත්තට සංයෝජනේ දුර්විමක් එකයි ඒ දහම කරා යොමු වෙන්නේ. අන්න දහම කරා යොමු වෙනකොට එහෙනම් ඒ විග්‍රහය බුදුරණවහන්සේ වෙන විග්‍රහය එකරමයි. ඒ ටික විතරයි විග්‍රහය. හැබැයි ඒ විග්‍රහය තේරුම් ගන්න මානසිකාර කරන්න යොමු වෙන්න වෙනවා. ගලපන්න නෙමෙයි. ගැලපුණා නම් ඒ විග්‍රහය අර්ථය හම්බෙලානේ අනර්ථය හම්බෙලා තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය කරන්න යොමු වෙනවා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද බුදුරණවහන්සේ පැහැදිලි කරපු කාරණාව? ඒක විමසන්න විමසන්න. මොකද තේරෙන්නේ නැති නිසා, ගැලපෙන්නේ නැති නිසා, ගැඹුරු නිසා. ගැඹුරු කියන්නේ ඒකට. ගැඹුරු යට ගැඹුරක් තියෙනවා. ලින් අඩියේ ලින් කරට ගිහිල්ලා බලනොත් ලින් පතුලක් පේනවා ගැඹුරුයි. ඔන්න ගැඹුරක හික්මීමකුත් තියෙනවා, ගැඹුරක් ධර්මයකුත් තියෙනවා. ගැඹුරු හික්මීම ඒ දෙකම එකට ඉදෙන්නේ. එතකොට ඒ අභිධර්ම අභිවිනිය දෙකම එකට, ධර්ම විනය එකට, අභිධර්ම අභිවිනිය එකට. ඔන්න ඒ දෙක එකට යෙදෙනකොට ගැඹුරක් ඇති බව හම්බ වෙනකොට මොකද කරන්නේ? ඒක හොයාගෙන යනවා. ඒ කියන්නේ තමන්ට හැදෙන්නේ නැති එක හොයාගෙන යනවා. හොයාගෙන යන්නක තියෙන්නේ ක්‍රමයකට. ඒ ක්‍රමය තමයි විචක්ෂණය. ඒ ක්‍රමයෙන් ගොඩ හොයනවා, විචක්ෂණය කරනවා. ඒක හේචි තනදි මියන් හතුරකුත් හට ගන්නවා. ප්‍රමුජිත භාවයක්, ප්‍රීතියක්. ඇයි ගැලපුන්නේ? මන් දන්න දේ වැරදි. ඇයි ශ්‍රද්ධාව එක බුදුරණවහන්සේ කිව්වේ එක බලනකොට මම දන්න එක සම්පූර්ණේ වැරදි. සතුටක් හට ගන්නවා. ඔකේ ඉන්නේ ලේසි. ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ සතුට හට ගන්න. ප්‍රමුදිත භාවය කට ගන්න. ඒකටම කැමති. ඔන්න මේකත් එක්ක දැන් කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරන්න පටන් ගන්නකොට, කටන් ගන්නකොට, ඒක යෝනිසෝ මනසිකාරය කරනකොට, ඒක කොහොමද ගැළපෙන්නේ කියලා, සසඳන්නේ කියලා බලනකොට, කල්පනා කරන්න කරන්න සසඳින ඔක්කොම වැරදි. හැම වෙලෙම වැරදි. සසඳින සේරම වැරදි. ප්‍රඥාප්ති සේරම වැරදි. දැන් මොකකටද පහරක් වදින්නේ? සංයෝජනීයට. මොන සංයෝජනීයටද? සක්කාය දිටිය නම් වූ සංයෝජනීයට. කියන්නේ මම කියලා යොදන එකේ වැරද්ද හම්බ වෙනව ඔන්න ප්‍රායෝගිකව. හිතනවා නෙමෙයි. දැන් අපි ඔන්න කල්පනා කරලා හිතනවා, අර රූපය, අර වේදනාව, ආ මේ කුසලයේ, මේ කකුසලයේ, ආ මෙතන මම කියලා ගැනීම වැරදි. මේ කල්පනාවක් මමනේ කරන්නේ. සක්කාය දිට්ඨි දුරු වෙන්නේ නැහැ. මම කල්පනා කරලා හිතනවා මට දැන් සක්කාය දිට්ඨිය නැහැ කියලා. ප්‍රත්‍යක්ෂ සක්කාය දිට්ඨිය දුරු වෙන්නට ඕනේ. ප්‍රත්‍යක්ෂව මට පහරක් වදින්න ඕනේ. කියන්නේ මම විනාශල යන පහරක් වදින්න ඕනේ. මම සම්පූර්ණයෙන් අසත්‍යය කියලා හම්බෙන පහරක් වදින්න ඕනේ. අර විදිහට ධර්මයේ කල්පනා කරන්න කරන්න පහර වදින්නේ කාටද? මට පහර වදින උරට සංයෝජනීයට පහර වදිනවා. සංයෝජනයට පහර වදිනවා කියන්නේ ධර්මය හරි. ධර්මයේ ගැලපුණා නම් මට මම ඉඳලානේ. ධර්මයයි හරි. මට ගැලපුණා නෙමෙයි, ධර්මයයි හරි. මෙන්න මේක තේරුම් ගන්න අපට හරි අමාරුයි. ධර්මය හරි කියන්නේ කොහොමද මට ගැලපෙන්නේ නැත්තම්? මට ගැලපෙන්නේ නැත්තම් ධර්මය හරි කියන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් එනවා. ධර්මය හරි මට ගැලපෙන්නේ. මට ගැලපුණේ මගේ කෝණෙට නේ. මට ගැලපෙන්නේ මගේ කෝණට, මගේ කෝණට ගැලපෙන්නේ මම ඉන්න නිසානේ. මම ඉන්න නිසා මගේ කෝණට ගැලපෙනවා. හැබැයි මම නොයදෙන බව හම්බෙනකොට ධර්මීය හරි මගේ කෝණේ සම්පූර්ණින් වැරදි. ඔන්න සංයෝජන දුරු වෙන්න පටන් ගන්නවා. එහෙනම් අකුසල මූලයෙන් අකුසලිය හට ගන්නවා කියලා මේ න්‍යායේ දකින තැනදී සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ ඇතුළත මොකක් සිදු වෙලාද? සංයෝජනේ දුරු වෙලා. ඔන්න සංයෝජනේ දුර වෙන ප්‍රතිපදාවක් හම්බ වෙලා. දැන් අපි අර වෙනම ඥානයක් කියන කාරණාව ඇති කරගත්තට පස්සේ සංයෝජනේ දුර වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඥානය ඇතිවීම කියන්නේ සංයෝජනේ දුරවීමට. සංයෝජනේ දුරවීම කියන්නේ කල්පනා කිරීමක් නෙවෙයි. ඥානය ඇතිවීම කියන්නේ කල්පනා කිරීමක් නෙවෙයි. සංයෝජනේ දුරවීමදී ඥානය ඇති වෙනවා. මෙන්න මේක අපි හොඳට කල්පනා කරන්න වෙනවා. මේක අපි කල්පනා නොකරොත් පින්වතුනි, අපි හැම වෙලෙම මේ ලෝකයේ යන රැල්ලක් තියෙනවා. දැන් අපි අහලා තියෙනවා නේද, උඩුගම්බලා යෑමක් කියලා මේ ධර්ම මාර්ගේ. උඩුගම්බලා යන්න පුළුවන්ද?
විශාල සැඩ පහරක් ගහගෙන යන පහලට විශාල සැඩ පහර අපි පරිනෝ සරල උදාහරණයක්නේ අපට උඩුගම්බල යන්න පුළුවන්ද බෑ නේද පල්ලටම යන්නේ ස්වභාවය ඒක පල්ලටම යන්නේ යන්න බෑ උඩට මේ ධර්මයේ උඩුගම්බලයි එහෙම කියනවා ඇයි අපි යන්නේ අපි මේ ඉගෙනගත් රටාවට අපි මේ සසර යන රටාවට අපට මේ ගැළපෙන රටාවට අපට තේරෙන අපි යන්නේ යන්නේ ඒකට සංගෝචන දුරු වෙන වැඩ පිළිවෙලකට යන්නේ නේ නේ කැමති නේ ඒකට යොදන්න අමාරුයි හැබැයි දැන් මේ විදිහට ඇහිනකොට ඇහිනකොට පොඩ්ඩක් හරි හිතෙනවද මොකද්ද මේ සංගෝචන දුරු වෙනවා කියන කාරණාව කියන්නේ දැන් අපි නිකන් කතාවට කියනවා උඩුගම්බලා යනවා වගේ කියලා ඒ අර මේ සමාජයත් එක්ක හදනලා එච්චරයි මේක මේ විමුක්තිකාමින් එක්ක බලන්න ඕනේ ಭಾರತೀಯ සමාජයේ ඉන්දිය සමාජයේ අතීත හිටපු ඉන්දිය සමාජයයි ඒ කට්ටිය ගැන විග්‍රහ කරනවා පරප්පවාද නැත්තම් ශ්‍රමණවරුන්ගෙන් හිස් ශාසන තුල රාගය නැති බව ද්වේෂ නැති බව මෝහ නැති බව ප්‍රපංච නැති බව තණ්හා නැති බව උපාදාන කාම දිට්ඨි සීලබ්බත උපාදාන නැති බව ප්‍රත්‍යක්ෂ කරපු අය ඉන්නේ ඒ උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ මොකද්ද ගංගාව යන පැත්තට යෑමක්මයි ශ්‍රමණවරු නේ සෝතපන්නවත් නේ මගවත් නේ ගංගාව යන පැත්තට යන කට්ටියන්ට ප්‍රත්‍යක්ෂයි මොකද්ද රාගය දුරු බව ද්වේෂය දුරු බව මෝහය දුරු බව ප්‍රපංච දුරු බව උපාදාන කාම දිට්ඨි සීලබ්බත උපාදාන දුරු බව තණ්හා දුරු බව ඒව ප්‍රත්‍යක්ෂයි කාටද ගංගාව යන පැත්තටම යන කට්ටියට එහෙනම් බලන්න මේ අනිත් පැත්තට යනවා කියන එක කොහොම එකක්ද අසරත් ප්‍රත්‍යක්ෂයි කියන බව ශ්‍රමණවරුන්ට උඩට යනවා කියන එක එහෙනම් කොහොම එකක්ද ඔන්න බුදුවරුන්ගේ ධර්මයේ තියෙන වටිනාකම බුදුවරුන්ගේ ධර්මයේ තියෙන දුර්ලභකම මේක තේරෙන්න තේරෙන්න පින්වතුනි අපට මේ ධර්මයට වැදගත්කම එන්නෙන්න වැඩි වෙනවා තමන්ගේ තියෙන වැඩක් නැතිකම එන්නෙන්න වැටෙනවා මේ ධර්මයේ වැදගත්කම ඉන්නේ ඒ නිසා ඔන්න ඔය වැඩපිළිවෙලයි අපට ඒ ධර්මය ඇහෙන තැනදී හම්බ වෙන්නට ඕනෙත් ඒක හම්බුනොත් අන්න අපි ධර්මයේ හරියට ඇහුවා වෙනම ගැළපීම නෙවෙයි එහෙනම් ඔබතුමීටත් ඒ යෝනිසෝ මනසිකාරය කරන්න ඔන්න දෙයක් හම්බෙලා තියෙනවා සැසඳෙන්න ගැළපෙන්න නෙමෙයි දැන් යෝනිසෝ මනසිකාරයකට ඉඳ තමන්ගේ රාමුව වැරදි බව ප්‍රත්‍යක්ෂ කරගන්න ඉඳ යම්කිසි කෙනෙකුට ඕක අහුනට පස්සේ ඔන්න හරි අහ දැන් මේක තේරෙනවා අකුසල මූලයෙන් අකුසලි හට ගන්න ඇති හරි දැන් තේරෙනවා කවුද අනර්ථය ගත්තේ කියලා අර්ථයක් කරන්නේ ඒ තේරුණානේ තේරුණේ කාගේ කෝණෙටද තමන්ගේ කෝණෙට වැඩුණේ සංයෝජනේ ගියේ අර ගංගාවේ පහලටමයි ඔන්න තේරෙන්නේ නැත්නම් අන්න ගැඹුරුයි කියලා හම්බෙලා තියෙනවා හැබැයි ඒක සතුටු වෙන්න බෑ ගොඩක් වෙලාවට අන්න ඒකේ ප්‍රශ්නේ තියෙනවා දැන් ගැඹුරුයි දැන් ගැඹුරු හික්මීමකුත් එතන තියෙනවා අන්න ඒ බව හම්බුණා දැන් මොකද්ද කරන්න තියෙන්නේ බලන්න යෝනිසෝ මනසිකාරය කරන්න පටන් ගන්න තියෙනවා ධර්මය ඇහිදි සිදු වෙන්නට ඕනේ තේ ඒක එතකොට මොකද්ද වෙන්නේ යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න හම්බෙන ඔක්කොම වැරදි ඔක්කොම සත්‍යයි ඒකට පහර වැදුනේ මට සංගජනෙට පහර වැදුනේ අන්න උඩුගම්බලා යන්න පටන් ගන්න අන්න ඒකට ඔය විදිහට හම්බවීමම මාර්ගයට යන්න හේතුවක් වෙනවා. ඕක තේරුණා කියලා හම්බුණා නම් මාර්ගයට යෑමක් නෙමෙයි අනර්ථය කරාමයි යන්නේ ලෝකේ පැත්තෙන් අර්ථයක් වුණාට නිවන් මඟ එදෙන්නේ නෑ. තේරුවා සරලව. ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේ කිව්ව දෙයින් එතනින් තේරුම් ගත යුත්තේ ස්වාමීන් වහන්සේ කිසිම අවස්ථාවක මෝහ සහගත සිතිවිල්ලක් කියන්නේ උපේක්ෂා සහගත සිතිවිල්ලක් අපිට පැන නැගුණාම කිසිම අවස්ථාවක සම්මා දිට්ඨියට පැමිණෙනකම් මෙතන ලෝභ සහගත මූලයක් ද්වේෂ සහගත මූලයක් තියෙනවා කියන එක අපිට කිසිම දවසක වැටහෙන්නේ නැහැ සම්මා දිට්ඨි
තත්ත්වයට පත් වෙනකන් එක් අපිට මේක නොතේරෙන බවම මේ ගැඹුරු බවම වැටහි වැටහි මොකද්ද කොහොමද මේක තේරුම් ගන්නේ කියම අසිතුවිල්ලෙම සිතසිතා සිතමිතා ඉදිරියටම යා යුතු බවක් කියන එක තමයි මට ඔබ වහන්සේගේ ඒ පැවසීමෙන් වටහා ගත්තේ ස්වාමීනස තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඒ කාරණාව තමයි හැබැයි ඉතින් අර ඒ කියන්නේ හැම වෙලෙම වීරියක් කල්පනා කරන්න චින්තනයකට මෙන්න මේක එන්නට ඕනේ. ඒ කියන්නේ දැන් ඔක සෝතාපන්නදි තේරෙයිනේ. එහෙම එකක් නෙමෙයි. ඔක සම්මාදිට තේරෙන්නේ. එතකොට වීරියක් නැහැනේ. එයාට අවශ්‍යතාවය ගොඩ නැගිනවා. මොකක්ද අවශ්‍යතාවය? තව තව මේක කල්පනා කරන්න. අන්න යෝනිසු මනසිකාරය උපදිනවා කියන්නේ. එහෙනම් එතෙක් එයා යෝනිසු මනසිකාරය කරනවා. අන්න දහම දැකීමටයි ඒ ඥානෙ ඇති වෙන්නේ. එතකොට හැම වෙලෙම මේ යෝනිසු මනසිකාරයෙන් තමන් වැරදි කියලාම හැම වෙලෙම හම්බ වෙනවා. හරි කියලා හම්බෙන්නේ. සත්‍යයි කියලා හම්බෙන්නේ මට නෙමෙයි. ඒ කියන්නේ අපි මට ගැළපුණා නෙමෙයි සත්‍යයි කියලා හම්බෙන්නේ. ධර්මයේ හරි කියලා, ඒ විග්‍රහය හරි කියලා හම්බෙනවා මට සැසදීමකින් තොරව සෝතාපන්න භවෙදී. ඒ කියන්නේ සත්‍යදිට්ඨිය දුරු වීමේදී ඥානෙදී ධර්මයේ හරි මට ඒ සැසඳුන්නේ. ඒ මම වැරදි කියලා නේ හම්බලා තියෙන්නේ. අන්නේ ප්‍රතිපදාවක් තමයි හම්බෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේකත් ප්‍රශ්න කීපයක් මතුවුණා අහගෙන ඉන්නකොට. දැන් අර අභිවිනය කියන එක, දැන් ඒ අභිධම්මය කියන, ඒ කියන්නේ ගැඹුරු ඒ ධර්මය වැටහෙන එකත් එක්කම යන දෙයක් නේද අභිවිනය කියන්නේ? ඒ කියන්නේ දැන් ඒ ධර්මය මෙනෙහි කරනකොට ඒ ධර්මය කියන එකෙන් තමා කියන එක වැරදි කියන එක, ඒ කියන්නේ ඒක වැටහෙන වැටහෙන්න ඒක ඒ තුලින්ම ඇති වෙන, ඇතුළතින්ම ඇති වෙන මේ ඉක්මීමක් වගේ එකක් නේද අපි විනේ කියලා ගන්න වෙන්නේ කියලා එහෙම හිතුණා. දැන් දැන් තව එකක් දැන් සත්‍ය කෙනෙකුට වැටුණාම සත්‍ය ඥානයට ආවම ඊට පස්සේ කියන්නේ වැටුණාට පස්සෙත් කෙලස් දැන් ඒවා ඒ යන සේක ප්‍රතිපදාව තුලත් එතනත් තියෙන්නේ අන ඒ වගේ දෙයක් يعني හික්මීමක් මේක තමයි වැරදි බව දැකීමෙන් මේ ඒ වගේ එකක්ද කියන එකක් එක ප්‍රශ්න ඒක සම්බන්ධව මම අනික අය හන්න තිබන්සත් තිරවසරණයි. ඒක ඇත්ත. ඒ කාරණාව ඒක තව ටිකක් අපි විස්තර කරගන්න ඕනේ. බුදුරණවහන්සේ ධර්ම මේක මේ කොටස් හතරකට බෙදෙනවා. ධර්ම විනය, අභිධම්ම, අභිවිනය කියලා. එතකොට දැන් ඔක තව ටිකක් තේරුම් ගන්න සරලම ක්‍රමය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේක ධර්මයේ ගැඹුරු නෑ සරලයි කියලා. මට තේරෙනවා මේ ගැඹුරුයි කියලා කිව්වට මේක සරලයි කියලා. එතකොට එහෙනම් ඒ අවබෝධයත් එක්ක ආයි ගැඹුරු බව හම්බෙන්නේ නෑ. ගැඹුරු බව කියන්නේ විසඳන එක නෙමෙයි. දැන් අපිට සංකීර්ණ බව තේරෙනවා නම් ඒක ගැඹුරු නෑ. ඒ වචනේ දාගත්තට ගැඹුරුයි කියලා සංකීර්ණ දේ සරලව වැටහෙනවා. ඒක ගැඹුරු නෙමෙයි. ගැඹුරුයි කියලා කියන්නේ අතුලත යන්න තියෙනවා, තේරෙන්නේ නෑ කියන එක, වැටහෙන්නේ නෑ කියන එක. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා එතන ගැඹුරු නැහැ කියලාම හම්බුණා. සෝතාපන්න වෙච්ච නිසා තේරුණා. එතන ගැඹුරු නැහැ. බුදුන් වහන්සේ කියනවා එහෙම කියන්න එපා, මාහේවන් ආනන්ද අවච මේ සත්‍ය සංසාරයෙන් නෝක ගැඹුරු නිසාමයි, තේරෙන නිසාමයි. එහෙනම් අර අභි කියනකොට ඒ ගැඹුරු බවකින් ඔන්න නොහැටෙන ගතිය. මොකද ලෝකයේ ආයත ඔය නොහැටෙන කාරණාව හම්බෙනකොට තමන්ගේ කෝට සැසඳෙන්නේ නැති කාරණා. මොකද තමන් කෝට සැසඳෙන එකන්නේ ලෝක විග්‍රහයේ තියෙන හැම එකක්ම. ඒක සසර යන පැවැත්මමයි, ගඟ යන පැත්තට යනවා වගේ. එතකොට නුවණති කෙනාට මෙන්න මේ ගැඹුරු විග්‍රහය ඇහෙනකොට, තමන් කෝණ සැසඳෙන්නේ නැති විග්‍රහය ඇහෙනකොට, තමන්ගේ කෝණේ බොරු වෙන විග්‍රහය ඇහෙනකොට, දැන් අපි සාමාන්‍ය ලෝකෙ ගත්තත් ওই ගණිතඥයෝ විද්‍යාඥයෝ එහෙම තමන් මෙතෙක් ඔයාලා නුගත දේවල් හොයාගන්න යන්නේ ඔය හිතන කට්ටිය ඔන්න හිතන අයගේ ස්වභාවය. ඒකට ලෝකෝත්තර මගක් හම්බුන්නේ නැහැ. හිතන අයගේ ස්වභාවය ලෝකේ හම්බෙච්ච නැති දෙයක් ඔසේ යන්නේ. අලුත් දෙයක් හොයාගන්න. ඒකක් ඒක කොහන්නේ ඒ කට්ටියන්නේ හිතන කයට පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒ හිතන අයට අනික් අයට නෑ. ඒකයි කම්මැලි. අන්නේ වගේ මේ ධර්මයට එන කෙනාගේ ලක්ෂණය තමයි මේ තේරණ එකට නෙමෙයි කැමැත්ත තියෙන්නේ. ගැඹුරක් එන හම්බෙන්නේ. ඒ කියන්නේ ගැඹුර කියන්නේ ඒ සංකීර්ණව විසඳෙනවා කියන එක නෙමෙයි. සංකීර්ණව ලස්සනට ගැළපීලා පේනවා කියන එක නෙමෙයි. ගැඹුරුමයි. අන්නේ ගැඹුරු බව හම්බෙනකොට යාට උලාර ප්‍රාමෝජ්ජයක් හට ගන්නට ඕනේ. අන්න යන කෙනාගේ ලක්ෂණේ. අනික් කරන්න දෙකෙන්නේ. එතකොට අභිධම්ම කියනකොට අන්නේ ඒ ඇතුළතින් ගැඹුරු බව. ඒක එතකොට ඒ කාරණාව අර ඒ පුජ්‍යලත්වයේ මනින දේ නෙමෙයිනේ හම්බ වෙන්නේ.
පුද්ගලත්වයේ මන්නේදී ඉස්සලා අපට තේරෙන කාරණා වගේ එක හම්බ වෙනවා. දැන් පුද්ගලත්වය වැරදි කියලා හම්බ වීමත් එක තමයි මේ විග්‍රහය හම්බ වෙන්නේ. මේ විග්‍රහයට යොමු වෙන්නේ අනාත්මව හම්බ වෙනකොට සංගෝචනේ දුරු වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සත්‍යදිටි දුරු වෙලා තමයි අරක සරලයි කියලා පටිසම්පාද කියන විග්‍රහ කරන්නේ. සංගෝචනේ දුරු වෙලා. ඒතර සංගෝචනේ දුරු වෙන විග්‍රහයක් එන්නට ඕනේ. ඒතර මූලිකව හම්බ වෙන කාරණාවට හාගිය බුදිය. මූලිකව හම්බ වෙන විනය කියන කතාව කරනකොට අපට අපි තුල කෙලස් දුරු කිරීම කියන කාරණාව හම්බ වෙනවා. කෙලස් දුරු කිරීම අතහැරීම කියන කාරණාව හම්බ වෙනවා. ඒ කියන්නේ අපට මේ අකුසල් දුරු වීම. එතකොට ඒක සසර සුගති ගාමි වෙන්න අපට මේ ධර්මයට යොමු වෙන්න අන්න ඒක හේතු වෙනවා. ඊට පස්සේ හැබැයි මේ විදිහට අනාත්මව ප්‍රකට වීමත් එක්ක හික්මීමක් තියෙනවා. ඒ හික්මීමකදී නිවන් මාර්ගයේ හික්මීමක් තියෙනවා. මම නිවන් දක්වන්න නෙමෙයි අනාත්මව ප්‍රකට වීමට මේ හික්මීමක් තියෙනවා. අන්න ඒක අභිවිනයක් වෙනවා. එතකොට දැන් අපි ආර්යකාන්ත සීලය ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ පුජ්‍යලියක් සක්න ශික්ෂාපද කතාවක් නෙමෙයි. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ඒ කෙනාගේ සීල රකින්න ස්වභාවය. අන්න ඒ බවක් එයාට හම්බ වෙනවා. ඒ හික්මෙන බවක් හම්බ වෙනවා. මම මැදිහත් වෙලා මම කරන හික්මීමක් කියන එක නෙමෙයි. එතන හම්බ වෙන්නේ අනාත්මව ප්‍රකට වීමක් එක හික්මිනේක. මේ වචන දෙකම මේ විග්‍රහ දෙකම එකට හම්බ වෙන්නේම තියෙන්නේ. ධර්ම විනී විග්‍රහය එනම තියෙනවා. අභිධර්ම අභිනී විග්‍රහය එනම තියෙනවා. බුදුරණවහන්සේ කෙනෙකුගේ පිටින් ධර්මයක් ඇහෙන්න තැනදී අභිධම්මයට අභිවිනයට ගලපන්න කියන්නේ ධර්මෙට ගලපන්න කියන්නේ. මොකද ඇහෙන දේදී පිටින් අම්මෙන දේ ලෝක රාමුවෙන් ලෝකයට ගැලපෙන දෙයක් එක හම්බෙන්නේ. අන්න බුදුරණවහන්සේ කියපු විග්‍රහයත් එක්ක ගලපන්න දේ ධර්මයත් වෙනියත් එක්ක. ඒ විග්‍රහයේදී අපට රසදල බලන්න තියෙන්නේ. අපට ඒකත් එක්ක රසදිනවද කියලා. මේ අභිධම්ම අභිවිනය කියන කාරණාව හම්බෙනකොට ඒ කරුණ දෙක එකට කතා කරන්නේ. අද කරුණ දෙක එකට කතා කරන්නේ. මේ කරුණ දෙක හම් වෙනකොට මොකද වෙන්නේ? අනාත්මව ප්‍රකට වීමක් හම් වෙලා හික්මීමක් එකට යොමු වෙනවා. අභිධර්ම අභිවිනයත් හසඳන්න බෑ. මේ හසඳන්න කියලා කියන්නේ ධර්මය අහනකොට ඒක හරිද වැරදිද කියලා තේරුම් ගන්න. ධර්ම විනයත් එක්ක හසඳන්න කියන්නේ. අභිධර්ම අභිවිනයත් එක්ක නෙමෙයි. අභිධර්ම අභිවිනය කියන කාරණාවත් එක්ක හම් වෙන්නේ අන්න ගැඹුරත්වයක් එක්ක අනාත්ම බව ප්‍රකට වීමක් එක්ක සංයෝජන දුරු වීමක් එක්ක ඇතුළතින් ගඩන කාරණාව එක්ක හික්මීමකට තමයි තෙරුවන් සරණ. අනිත් ප්‍රශ්නෙත් අහන්න. සයින්ස අනිත්‍යත්‍ය අර ඒකම වතුනේ අර මේ අපි ධම්ම වෙන උලාර පාමොජ්ජන් කියලා එතන අර ලොකු ප්‍රමුඛ දෙයක් ඇති වෙනවා කියලා කිව්වනේ ඒ ධර්ම මේක. දකින්නකොට දැන් තවත් තැන්වලදී ගොඩක් මේ හැමතිස්සෙම වගේ අහන්න ලැබෙන්නේ දැන් මේ ධර්මයේ අර්ථය වැටහෙනකොට ලොකු ප්‍රීතියක් හටගන්න අවස්ථාවක් එතනින් තමයි ඒ ප්‍රීතිය ප්‍රමෝදයත් එක්ක තමයි එතන ඉදිරියට යන තවත් සූත්‍රවල ගොඩක් ඒ වගේ අහන්නනේ. ඒත් මට නිකන් මතක්ුනේ මං ඉස්සර අහලා මේ අහලා තියෙන ඔය සමහත දේශකයන්වන්ට තියෙන එකක් මොකද්ද අර මේ ඔය දර්ශන ඥාන කියන එකක ඔය බයතුපත්තාන ඥාන හරි මොකක් හරි කියලා ඔය බයක් ගැන එකක් කියනවාද මං ඒක බුද්ධ වචනයක්ද කියලා මං දන්නේ නැහැ. මං ඉත හම්බෙලා නැහැ මේ එතකොට දැන් ඇත්තටම ධර්මයේ හම්බෙනකොට දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රමෝදයක් ගැනනේ කතා කරන්නේ. එතකොට අර බයක් කියන එක එතකොට ඒක නිකන් ලෝකයේ තුලම ඇති වෙන يعني එහෙම එකක් වෙන්න පුළුවන්ද කියලා වගේ නිකන් හිතුණා ඒක. සරණයි මූලික බුද්ධ වචන හිම විග්‍රහයක් නෑ කොහොමත්. මොකද ප්‍රීතියේ ප්‍රමුදිත භාව විග්‍රහයත් එක්ක තමයි බුදුරණවහන්සේ මෙලින් කතා කරන්නේ. මොකද නිවන් මඟ යනකොට ඒ කාරණා හම් වෙන හැබැයි අර මම භුක්ති විඳින කාරණාව ඉක්මවපු දෙයක් තමයි ඊළඟට මාර්ගයට බැසීමේදී හම්බ වෙන්නේ. බෝධියං සති සම්බොජ්ජංග ධම්මෝචි සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග ප්‍රීති සම්බොජ්ජංග බෝධියංග කවදා බුදුරණවහන්සේ විග්‍රහ කරලා නැහැනේ. බෝධියංග හැටියට දුක හිතන අංගයක් මුකුත් කියලා නැහැ. එතකොට ඒක ප්‍රීතිය ආදී දේවල් ඇති කරන තමයි ඒ කාරණා ටික තියෙන්නේ. ඉතින් ඒ නිසා අර ප්‍රමුදිත භාවය ඒ කිය ඇත්තටම මේ අර්ථය ධර්මයත් එක්ක මේ විදිහේ ප්‍රමුදිත භාවයක් එක්ක සංගෝචන දුරු වෙන පිළිවෙලක් තමයි බුදුරණවහන්සේ මූලික බුද්ධ වචනයත් එක්ක පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම අර ඒකත් එක්ක සසඳලා බලන්නට යොමු වෙන්න ඕනේ. එතකොට තමයි අපට මේ මොකද අපි මන් දන්න දෙත් ගලපන්න නෙමෙයි තියෙන්නේ. වෙලෙම ගලපන්න තියෙන්නේ මූලික බුද්ධ වචනයත් එක්ක ගලපලා ඇතුළත සංගෝචන දුරු වෙන එක. මොකද මේ ධර්මයේ ඉගෙන ගන්න වෙන දෙයකට නෙමෙයිනේ. විශේෂ දේශයක් ඉගෙනගෙන මේ කාටවත් කියන්න හරි මේ වෙන දෙයකට නෙමෙයිනේ. ලෝකෙට තමන් හොඳ කෙනෙක් කියලා පෙන්නන්නත් නෙමෙයිනේ. කිසි දෙයකට නෙමෙයි. තමන් තුල බලන්න.
තමන් තුල බලනවාගෙන තමන්ගේ සංගෝචනය දුර වෙන්න. ඒක දුර වෙන තැන වැඩක් නැහැ නේ. තමන්ගේ සංගෝචනය දුර වෙන්නේ නැත්තම් මොන දීගෙන ගත්තත් වැඩක් නැහැ. සංගෝචනය දුර වෙන වැඩ පිළිවෙලක් හම්බෙන්නේ නැතෝ. දුර නොවුනත් වැඩ පිළිවෙලක් බව හරි හම්බෙන්නේ නැතෝ. ඒ විදිහේ වැඩ පිළිවෙල. ඒ සංගෝචනයේ පහරක් වදින වැඩ පිළිවෙලක් කියන්නේ. අන්න එහෙම හම්බුනොත් තමයි ඒක මාර්ගයේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගෙන ඒ කාරණාව තේරුම් අරගෙන අපි මේ ධර්මයේ කරා යමු වෙන්න ඕනේ. මේක උඩුගම් බලා යෑම බවත් මේ කාරණාව මේ අපි අනිත් පැත්තකට යන හදන දෙයක් බවත් හොඳට තේරුම් ගන්න වෙනවා. එහෙම තේරුම් ගත්තොත් විතරයි මේකට වීරියක්, මේකට ඡන්දයක්, ඒ වගේම මේකට නුවණක් යොමු කරගන්න. මේ හැම දෙයක්ම යොමු වෙන්නේ ඒකත් එක්ක. එහෙම නැත්තම් යොමු වෙන්නේ නැහැ. හොඳට තේරුවත් සරණයි. එක ප්‍රශ්නයක් විතර පොඩි ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. අනිත් අයට ඊළඟ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට තමයි අවසන් කරන්නේ. ඉතින් ඒකෙදිත් අහන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. තව එක ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. තේරුවන් අවසරයි ස්වාමීන් වහන්ස. අර මේ භව ආශ්‍රව ගැන මේ විස්තර කරපු විදිහට ස්වාමීන් වහන්ස එතන පැහැදිලි කළේ මේ ධාතු සම්බන්ධයෙන් කිව්වා, රූප ශබ්ද ගන්ධ රස පාස එහෙම කිව්වා ස්වාමීන් වහන්ස. එතන පොඩ්ඩක් මට පැහැදිලි මතී. ඒ වගේම තව මට ප්‍රශ්නයක් ගොඩ නැගුණා, මේ භව පත්‍ය භව මතෙන් ජාති කියන එතන එහෙම විග්‍රහයක් තියෙනවනේ ස්වාමීන් වහන්ස. තෙරවසරණයි. එතන භව කියලා විග්‍රහ කාරණාදී ලෝක කියන එක නැතුව, කියන්නේ මං හිතන්නේ අහන්න ඇති භව ධාතුපත්ති භවය කියන එක සම්බන්ධයෙන් ලෝක කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා එක පැවැත්මක් කියන එක නෙමෙයි විග්‍රහ කරන්නේ. කියන්නේ කාම ලෝකයක පැවැත්මක්, රූප ලෝකයක පැවැත්මක්, අරූප ලෝකයක පැවැත්මක් කියන එක නෙමෙයි භවය විග්‍රහ කරන්නේ. කාම ධාතුවේ පැවැත්ම, කාම භවය කියන්නේ, රූප භවය කියන්නේ, අරූප භවය කියන්නේ කාම ධාතුවේ පක්ඛච්ඡය ආනන්ද කියලා භව සූත්‍රය පැහැදිලි කරනවා ධාතුව. මොකද ලෝකය කියනකොට ලෝකය කියන්නේ යම් කිසි කෙනෙක් මනින මැමීමක්. කියන්නේ අපි කාම ලෝක කතා කරන් තියෙන දිව්‍ය ලෝකයි, මනුස්ස ලෝකයි, සීලසන් නිරේ ප්‍රේත ආදී ලෝක. එතකොට ඒක මිනිස්සෙක්ගේ වාසස්ථානයක් හැටියට ලෝක ප්‍රඥාත්‍යයක්, අනාත්මයේ ඉස්මතු නොවන එකක්, පැනවීමක්ම හම්බෙන එකක්. එතකොට ඒක විභේදනයක් වෙනවා. අපි පටිසම්පාදේ ලෝකීය විභේදනයක් කිරීමක්, මම නොයදීම නෙවෙයි මම නැහැ කියලා බැලීමක් වෙනවා. බුදුරණාහසේ පෙන්නේ වෙන අනාත්ම මම කියලා ගැනීම සුදුසු නැහැ කියන එකනේ. කල්පනා කිරීමකින් නෙමෙයි නුවණකින්. බුදුරණාහස පෙන්නන්නේ ධාතු. කියන්නේ කාම ධාතුවේ පැවැත්ම කියන එකයි භවය කියන්නේ. රූප ධාතුවේ පැවැත්ම ස්වභාවය. ලෝකීය නෙමෙයි ස්වභාවය. අරූප ධාතුවේ පැවැත්ම. දැන් ඒකට මම උදාහරණකුත් මම හිතන්නේ විග්‍රහය කරද්දී පැහැදිලි කරා. යම් කිසි කෙනෙක් අපි හිතමු කාම ලෝකයේ ඉන්න කෙනෙක් දෙවෙනි ධ්‍යානයේ තම අරූපාවචර සමාධියක් වඩනවා. අරූපාවචර සමාධිය සරල උදාහරණයක් ලෝකේ. අරූපාවචර සමාධියක් වඩද්දී එයාගේ දැන් හිතන ස්වභාවය, එයාගේ හිතේ ස්වභාවය අරූප ධ්‍යානය. ඉන්නේ කාම ලෝකේ. නමුත් එයාගේ දැන් කාම ලෝකේ හිටියට එයාගේ චින්තනය තියෙන්නේ නැහැ. මිනිස්සයා කියන්නේ හිතන එකත් එක්කනේ, වෙන එකක් එක්ක නෙමෙයි. දැන් අපි යහන්නේ සාමාන්‍ය කතාවකට කාර්යය කතා කරනකොට ඔබ වෙන මොන ලෝකෙද හිටියේ කියලා අපි කියන එක ඇහෙන්නේ නැත්තම්. කියන්නේ කය මෙතනදී බල හිත වෙනස නැගන්නේ. ඉතින් දැන් අර වගේ මේ හතර අරූපාවචර සමාධිය කඩන කෙනෙකුට කාම ලෝකයේ ඉන්නේ. නමුත් එයාගේ පැවැත්ම තියෙන්නේ රූප ධ්‍යාන අරූප ධ්‍යානත් එක්ක පැවැත්ම තියෙන්නේ. හැබැයි අරූප ධ්‍යානත් එක්ක අරූප ලෝකයකට ගිහිල්ලා නැහැනේ. ඒ ලෝක විග්‍රහ කතා කරන්නේ පුජ්‍යලෙක්ක පටිසම්පාදය දාලා වෙන්නේ නේ. ඒ ලෝකෙට කියලා නේ පටිසම්පාදේ කතා කරනකොට මේ ලෝක විග්‍රහය නෙමෙයි කතා කරන්නේ, පැවැත්ම විග්‍රහය. එතකොට අර අරූප සමාධිය වඩන කෙනාගේ අරූප ලෝකෙට කියලා නේ. එයා වඩන්නේ කාම ලෝකේ ඉඳලමයි. හැබැයි හිතේ පැවැත්ම අරූප භවයක්. දැන් එයාට හටගන්න රූපි, දැන් එයාට හටගන්න චේතනාව, එයාට හටගන්න සංඥාව, එතන කාම සංඥාවක් නේ. එතන කාම චේතනාවක් නේ, අරූප සංඥා, අරූප චේතන, ඔක්කොම අරූපයත් එක්ක. එතකොට ඒ පැවැත් කාම අරූප භවයක පැවැත්මක් තියෙනවා. අරූප ධාතුවේ පැවැත්මක් තමයි අරූප භවය කියන්නේ. ආය අරූප ලෝකෙට ගිහිල්ලා නේ, කාම ලෝකෙමයි ඉන්නේ. කය තියෙන කාම ලෝකෙමයි. ඔන්න එහෙනම් එතන අර ධාතුව කියලා විග්‍රහ කරන්නේ කාම ධාතුවේ පැවැත්ම, මේ ස්වභාවයේ පැවැත්ම,
ලෝකේ නෙමෙයි ස්වභාවය. ඒ ස්වභාවය පැවැත්ම තමයි භවය කියන්නේ. එතකොට ඔන්න ඔය කාරණාව අපි ඉතින් තේරුම් ගන්න ඕනේ. ඒ වචනේ අර්ථය ඉස්සලාම නිර්වචනේ භවපත්තෙන් ජාති කියන එක තේරෙන්නේ නැහැ ගෝතපන්න වෙනකම්. භවපත්තෙන් ජාති කියන කාරණාව තේරෙන්නේ, ඒ කියන්නේ ඒක සත්‍යයි කියලා හම්බෙන්නේ, මං වැරදි කියලා හම්බෙන්නේ තනදී. සංයෝජනේ දුරු වෙච්ච තනදී, ඒ කියන්නේ සක්කාදිට්ඨියේ දුරු වෙච්ච තනදී තමයි භවයේ ඇති තන ජාතිය ඇත කියන ඥානිය හටගන්නේ. එතකන් අටගන්නේ, එතක කටගන්නේ වැරද්දක්මයි. එතනන් තේරුණාට අනර්ථය අරන් තියෙන අර්ථය අරන්නේ. මොකද යෝනිසු මනසිකාරී ඉපදුනේ නේ අනර්ථය ගත්ත නිසා ඒක තේරුණ තමන්ගේ කෝණයට ගැලපුණා. අර්ථය හම්බුන්නේ නැහැ යෝනිසු මනසිකාරී ඉපදීම පිණිස. සෝතාපන්නත්වය නැත්තම් සත්‍ය දැකීමට, එහෙම නැත්තම් දර්ශනයට, නැත්තම් සක්කාදිට්ඨි දුරු වීමට අවශ්‍ය වැඩ පිළිවෙල හම්බුන්නේ නැහැ තේරුණාට. එහෙනම් තේරුම් ගත යුතු දෙයක් අන්න ගැඹුරු බවක් හම්බ වෙනවා, ඒ අදාළ හික්මීමක් හම්බ වෙනවා. ඔන්නෝක හම්බෙච්ච තැනදී තමයි එතනින් එහාට බුදුරණවහන්සේ වෙන්දපු මාර්ගයේ යොමු වෙන්නේ. තේරුණුත්ය සම්පූර්ණයෙන් තේරුම් ගන්න තියෙන වැරදි. එහෙනම් අපිට තේරෙන විදිහක් නැහැ. යෝනිසෝ මනසිකාරයේ කරනකොට භවප්‍රත්‍යං ජාති කියන කාරණාව සත්‍යයි කියලා එක පිළි අරගෙන කරනකොට මට තේරිච්ච, මට ගැළපෙච්ච, මට සැසඳිච්ච, මම දන්න ඔක්කොම වැරදි කියලා හම්බෙන්නට ඕනේ. අන්න උඩුගම් බලා යනවා. එතකොට හම්බෙනකොට සංයෝජන දුර වෙනවා. මොකද හොඳට මතක තියාගන්නට ඕනේ සංයෝජන දුර්වීමක් මේ මාර්ගයේ සිදු වෙන්නේ. වචන ටිකක් ගැලපෙන එකක් නෙමෙයි. භවය නිසා ජාතිය කියලා ඕ ගැලපෙන එක නෙමෙයි. ඔය ටික සසඳන එක නෙමෙයි මේ මාර්ගය කියන්නේ. සංයෝජනේ දුර වෙන්නට ඕනේ. සංයෝජනේ දුර වෙනකොට තමයි ධර්මය හරි වෙන්නේ. සංයෝජනේ මූලිකම දේ සක්කාය දිට්ඨිය. අපට ඕක උඩවා කමතක වෙනවා. අපට හැම වෙලේම මතක් වෙන දේ තමයි අර වචන ටික සසඳෙන්න ඕනේ. මාර්ගයක් අවශ්‍ය නැහැ. ප්‍රතිපදාවක් අවශ්‍ය නැහැ. වචන ටික ගැලපෙන්නට ඕනේ. සංයෝජනේ දුර වෙන්න ඕනේ. වචන ටික ගැලපෙන්නට ඕනේ. ඒක ඉස්කෝලේ ඉගෙන ගන්න විෂයයක්. සංයෝජන දුරු වෙන්න ඕනේ. එහෙනම් අර භවපත්තියෙන් ජාතිය කියන කාරණාව තේරුම් ගැනීම සඳහා යමුරු ධර්මයක් බව හම්බ වෙලා, තමන්ට නොසැසඳෙන දෙයක් බව හම්බ වෙලා, ඊට අදාළව තේරුම් ගැනීමට අන්න ප්‍රතිපදාවක් නැත්නම් ඒකේ විචක්ෂණයක් කරන්න යමු වෙනවා. ඊට අදාළ හික්මීමක් තියෙනවා. හික්මීම කියන්නේ ඇතුළතින් හික්මීමක්, තමන් මැදිහත් වෙලා කරන හික්මීමක් නෙමෙයි. ඒක අවශ්‍යතාවයක් වෙනවා තමන්ට. කල්පනා කරනවා, යෝනිසෝ මනසිකාරණ කරන උඩුගම් බලා යනවා. මෙන්න මෙහෙම කරනකොට මොකද වෙන්නේ? තමන් දන්න ඔක්කොම වැරදිනවා. තවත් වැරදිනවා. දැන් ටිකක් ගැලපෙන්නේ නැහැ. තවත් කල්පනා කරනකොට තවත් වැරදිනවා. දන්න ඔක්කොම වැරදි. අන්න මම නොයෙදෙන බව හම්බ වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හටගත් පංච උපාදාන ස්කන්ධේ ප්‍රතිඋප්පන්න පංච උපාදාන ස්කන්ධේ මම නොවන බව, මම යෙදීම වැරදි බව. ඒ කියන්නේ අන්න රූපයේ පෙනගුලියක්, වේදනාව දීවුලක්, සංඥා මිලිගුව, සංකාර කිසිලරඩුවක්, විඥානීය මායාවක්. ඒ කියන්නේ ප්‍රතිඋප්පන්න හටගත් ස්කන්ධ පහ බොරුවක්. නැත්නම් මේක අපි රැවැට්ටුවා. නැත්නම් මේක අසත්‍යයක්, පදරම විරහිත දෙයක්, අසාර දෙයක්. මෙන්න මේ උදාහරණ පහේ පෙන්වන්නේ ඒක. අන්න ඒ නිසා මම කියලා එදී වැරදි කියලා හම්බෙනවා. ඔන්නෝග හම්බෙන සංගෝචන දුරු වීමක් තමයි ඔය පත්‍ය හම්බවීම කියන්නේ. භවපත්‍ය ජාති කියලා හම්බෙනවා කියලා කියන්නේ ඔන්න ඔය සංගෝචනේ දුරු වෙන්නට ඕනේ. ඔක දුරු වීම තමයි ඒක හම්බෙන්නේ. එහෙම නැතු මේක වචනයකින් විතරක් ලිහින්නේ. අන්න ධර්මයේ ඇහෙනකොට ධර්ම ශ්‍රවණයේදී ධර්ම ශ්‍රවණය සිදුවිය යුතු කාරණාව අර්ථයේ ධර්මයේ තමන්ට වැටහෙන්නට ඕනේ. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. වෙන කෙනෙක් දෙනකොට තම කෝණයක් අපි දාගන්නේ. අර්ථයේ ධර්මයේ වැටෙන මාර්ගය යනකොට මොකද වෙන්නේ? සංයෝජන දුරු වෙන්නට ඕනේ. සංයෝජන දුරු වෙන ප්‍රතිපදාවක් වෙන්නට ඕනේ. වචන වලින් ගැළපීමක් නෙමෙයි. මෙන්න මේක හම්බෙන්නට ඕනේ. එහෙම හම්බෙන්නේ තමයි මාර්ගය. අනිත්ින් ඒ නිසා ඔබටත් ඒ කාරණාව හේතු කරගෙන යෝනිසෝ මනසිකාරය දිනු කරගන්න උපකාරයක් කරගන්නට ඕනේ. ඒ කල්පනාව යොමු කරගන්නට ඕනේ. ඒකෙන් උලාර පාවොජ්ජයක් ඇති වෙන දේවල් තියෙනවද කියලා බලන්නට ඕනේ. මොකද අපි හැමෝම කැමති තියෙන්නේ තේරෙනවා නම්, ගැලපෙනවා නම් විතරක් උලාර පාවොජ්ජයක් හිත හතරක් ඇති කරගන්න. ගැලපෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කියලා හම්බෙනකොට දුකක් ඇති කරගන්න අපි කැමති. අන්න එතනදී මේක අනාත්ම වෙච්ච බවක් පිළිසරණක් වෙන්නේ නැහැ. සතුටක් ඇති වෙනවා නම් ඒකත් එක්ක තේරුම් ගන්න කල්පනා කරනවා නම් අන්න ඇතුළත සංගෝජනේ දුරුවීමකට ඒක හේතු වෙනවා. තෙරුවන් සරණයි. එහෙනම් අදට කාලේ අවසානයි. අපි ඊළඟ සාකච්ඡාව සම්පූර්ණයෙන් මේ සාකච්ඡාවේ ප්‍රශ්න කතා කරනවා. තෙරුවන් සරණයි. දෙවන අවසන් කරන්න.